බැට්‍රි වැස්සම ඉතින් හරිම වදේ වාහනයක. සුබ දවසක්. ඉතින් අදත් අපි YouTube channel එකකින් ආවා උගලන්ට හම්බෙන්න අලුත් කාරණාවක් කියන්න. ඉතින් වාහනවල බැට්‍රි බහිනවා, වාහනවල ස්ටාර්ට් කරගන්න අවශ්‍ය වෙනවා පාරතොටේ අපිට දකින්න ලැබෙනවා. ඉතින් වාහනවල ප්‍රශ්න තියෙන්නේ වැගන්නාර් තියෙනවා, හයිබ්‍රිඩ් වාහන තියෙනවා. ඉතින් මේවා බැටරි බැස්සහම ජම්ප් ස්ටාර්ට් කරන ගමන් විවිධ මතිමතාන්තර තියෙනවා. ඉතින් අද මම හිතුවා ඒ ගැන අපි වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. මේ හරියටම කොහොමද ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්නේ කියලා මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. සෑම වාහනයක් තියෙන කෙනෙකුටම, විශේෂයෙන්ම වැගන්නාර් එකක් තියෙන කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතින් මේකට මට අවශ්‍යයි ජම්ප් ස්ටාර්ට් ලීඩ් දෙකක්. ඉතින් හරි, අපි ජම්ප් ස්ටාර්ට් ලීඩ් දෙක අරගෙන අපි බලමු කොහොමද බැටරි බැස්ස වාහනයක් නැවත ස්ටාර්ට් කරගන්න කියලා නිසියාකාරව. මම ජම්ප් ස්ටාර්ට් දෙක ලීඩ් දෙක අරගෙන ඉන්නම්. ජම්ප් ස්ටාර්ට් ලීඩ් දෙක ගත්තා. ඉතින් අපි වාහන දෙක ජම්ප් කරන්න ඉස්සෙල්ලා අපි මේ වාහනේ තියම් කාරණා කීපයක් කරන්න ඕන. අපි වාහනේ ඉග්නිෂන් ඕෆ් කරන්න ඕන. තියෙන ලෝඩ් සියල්ලම ලයිට්ස් දාලා තිබ්බනම් ඒ සියල්ල ඕෆ් කරන්න, සෙට් එක දාලා තිබ්බනම් ඒ සියල්ලම, ඉලෙක්ට්‍රිකල් ලෝඩ්ස් වාහනේ ඕෆ් කරලා, ඉග්නිෂන් ස්විච් එකත් ඕෆ් කරලා, මැනුවල් කී එකක් නැත් තියෙන කී එකත් ඕෆ් කරලා වාහනේ පාකින් වල නවත්තලා තියන්න. එතකොට වාහනේ මූව් වෙන්නෙත් නැහැ. වාහනේ ජම්ප් ස්ටාර්ට් එකට සේෆ්ලි අපි වාහනේ ඉස්සර හදා ගන්නවා. ඊට පස්සේ අපි බොනට් එක ඇරලා බලමු. ජම්ප කේබල් එක මම පොඩ්ඩක් තාවකාලිකව පැත්තකින් තිබ්බා බොන්ට් එකරේ. හරි, මේක තමයි ඉතින් අපේ බැටරිය බැහැපු වාහනේ. ඉතින් මට සපෝට් එකට තව වාහනයක් තියෙන වාහනේ ස්ටාර්ට් කරගන්න. දැන් අපි ජම්ප් කරන්න හදන්නේ වෙන වාහනයකින්. ඒ කියන්නේ මේක තමයි බැටරිය බැහැපු වාහනේ. මේක තමයි අපිට සහයට ආපු වාහනේ. ඉතින් අපි හිතුවොත් දැන් මේ වාහනේ අපි ඉග්නිෂන් ඕෆ් කරලා තියෙන්නේ, සියලුම AC ස්විචස්, සනම්බණන්, ලයිට්ස්, සියලුම ඇක්සෙසරිස් අපි ඕෆ් කරලා තියෙන්නේ. අපි අපිට සහයට ආපු වාහනේත් පණ ගන්න ඕන ඉස්සෙල්ලා ඒ සියලුම දේවල් කරන්න ඕනේ. ඒවත් සියල්ල ඕෆ් කරලා දාලා අපි වාහනේ පාකින් වල නවත්තලා වාහනේ ඉග්නිෂන් ඕෆ් කරලා ඒකෙත් බොනට් එක ඇරලා අපි ජම්ප කේබල් ටික සවි කරන විදිය ගැන හරි අවබෝධයක් ලබා ගන්න. හරි, දැන් වාහන දෙකම සූදානම්. අපි බලමු දැන් කොහොමද ජම්ප් ස්ටාර්ට් වයර් දෙක වාහනට සම්බන්ධ කරලා හරියට ජම්ප් ස්ටාර්ට් එක දෙන්නේ කියලා. ඉතින් ජම්ප් ස්ටාර්ට් වයර් දෙක දෙකක් අපිට තියෙනවා. වයර් ගත්තාම එකක් කළු පාට වයර් එකක් සහ රතු පාට වයර් එකක්. කළු පාට කියන්නේ පොසිටිව්, අනිත් වයර් එක නෙගටිව්. ඉතින් අපි වයර්ස් දෙක හරියටම බේරලා අරගෙන මේක හයි කරන පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල තමයි ඉතාම වැදගත් වන්නේ. මුලින්ම ගත්තහම දැන් මෙතන වාහන දෙකක් අපිට තියෙනවා. මගේ වම් අත පැත්තෙන් තියෙන්නේ බැටරිය ඩෙඩ් වෙච්ච වාහනේ. මගේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ බැටරිය ඩෙඩ් වාහනේට සහයට ආපු වාහනේ. ඒ කියන්නේ මේ තියෙන්නේ හොඳ බැටරිය තියෙන වාහනේ, මේ තියෙන්නේ ඩෙඩ් බැටරිය තියෙන වාහනේ. ඉතින් ජම්ප් ස්ටාර්ට් ටර්මිනල් සවි කරනකොට ඉස්සෙල්ලාම අපි පටන් ගන්නවා රතු පාට සහ කළු පාට වයස් දෙක අරගෙන මේ ඩෙඩ් බැටරිය හරහා සම්බන්ධ කරන පිළිවෙලකට. අපි ජම්ප් ස්ටාර්ට් ලීඩ් දෙක මේ විදිහට ගත්ත දෙපැත්තේට අරගෙන ඉස්සෙල්ලම ඩෙඩ් බැටරිය තියෙන වාහනේ බැටරිය පොසිටිව් එකට සවි කරනවා රතු පාට ලීඩ් එක. ඊට පස්සේ රතු පාට ලීඩ් එකේ අනිත් කෙළවර අපි සම්බන්ධ කරනවා අපිට සහයට ආපු වාහනේ
බැට්‍රියේ ධනාග්‍රයට. ඊට පස්සේ අපිට තව එක වයරකක් ඉතුරුයි ඍණ නෙගටිව් කේබල් එක. අපි ඒක තුන්වෙනි පියවර විදියට අපිට සහයට ආපු වාහනේ බැටරියේ නෙගටිව් කේබල් එකට සවි කරා. දැන් සහයට ආපු වාහනේ ධන හා ඍණ අග්‍ර සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපිට ඉතුරු වෙනවා ඩෙඩ් බැටරිය තියෙන නැත්නම් බැහැපු බැටරිය තියෙන අපේ වාහනේ ඍණ සැපියුම. මේක ඉතාම වැදගත්. මේකෙදි මේ ඍණ සැපියුම කවදාකවත් අපි බැටරියේ ඍණ සප්ලයි එකට සම්බන්ධ කරන්නේ නැහැ. මොකද වාහනේ ස්ටාර්ටර් මෝටර් එක ගත්තාම ඒක බොඩි ග්‍රවුන්ඩ් වෙලා තියෙන වාහනේ එන්ජින් එකේ බොඩි එකට. ගොඩක් සෑම වාහනයකම බැටරියේ ඍණ සැපියුම භූගත සැපියුම නැත්නම් ග්‍රවුන්ඩ් සප්ලයි එක විදිහට පාවිච්චි කරනවා. ඉතින් බැටරියේ සිට ග්‍රවුන්ඩ් සප්ලයි එක සම්බන්ධ වෙනකොට ඒ අතර සම්බන්ධ වෙන වය පාත් එකේ කාලයත් එක්ක ඔක්සයිඩ් වෙලා තින්න පුළුවන්, කරොඩ් වෙලා තින්න පුළුවන්. එතන යම් ප්‍රතිරෝධතාවයේ වෙනසක් වෙන්න පුළුවන්. අපි ඍණ සැපියුම සම්බන්ධ කරොත් බැටරි කනුවට නැත්නම් බැටරි ටර්මිනල් එකට එතනදී ගලන ධාරාවේ ස්ටාර්ට් මෝටරේ ක්‍රියාත්මක වීමේදී ඇද ගන්නා ඉහළ ධාරාව හේතුවෙන් යම් ස්පාර්ක් එකක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි වාහනේ ඊට සමාන්තරව ක්‍රියාත්මක ඉලෙක්ට්‍රොනික පරිපථ වලට ඩැමේජ් එකක් වෙන්නේ. ඒක නිසා සෑම විටම නෙගටිව් නැත්නම් නෙගටිව් ප්‍රෝබ් එක නැත්නම් ඍණ සැපයවම සම්බන්ධ කරන්නේ එන්ජින් එකේ ලෝහ බඳට. දැන් මෙතනදී ගොඩක් වෙලාවට මේ ටර්මිනල් දෙකම එක ළඟ තියාගන්නේ නැතුව අපි වෙනත් පැත්තකට ගියාම ගොඩක් වාහනවල මේ ලෝහ බඳ පැහැදිලිව පේන්න තියෙන එක තැනක ඒ ඍණ සැපයවම සම්බන්ධ කරන්න සුදුසු විදියට. දැන් අපිට මේ වාහනේ ගත්තාම මේ එන්ජින් මවුන්ට් එකත් එක්ක තියෙන කොටසේ ලෝහ බඳ පැහැදිලිව පේන්න තියෙනවා. එතන ඍණ සැපයවමක් සම්බන්ධ වෙලා තියෙනවා. අපි නෙගටිව් සප්ලයි එක සම්බන්ධ කරනවා අන්න එතනට. හරි. දැන් සහයට ආපු වාහනේ බැටරිය ධන හා ඍණ සැපයුම් අග්‍ර අපේ බැහැපු බැටරිය තියෙන වාහනෙට අපි නිසියාකාරව සම්බන්ධ කරලා තියෙනවා. මීළඟ පියවර තමයි දැන් සාමාන්‍යයෙන් මෙහෙම සම්බන්ධ කරාට පස්සේ කඩෙනමින් පණ ගැන්වීම තමයි බොහෝ දෙනෙක් කරන්නේ වාහනේ. ඒක ඇත්තටම වැරදි. දැන් අපි ඊළඟට කරන්න ඕන අපිට සහයපුට ආපු වාහනේ ස්ටාර්ට් කළා විනාඩි දෙකක් තුනක් වගේ කාල සීමාවක් ස්ටාර්ට් එකේ තියන්න ඕන. ඒකෙදි අපි කරන්නේ මේ බැටරිය මේ වාහනේ ආරෝපණ පරිපථය හරහා මේ ඩෙඩ් වෙච්ච බැටරිය යම් ප්‍රමාණයකට ආරෝපණය කිරීම. ඉතින් අපි එහෙනම් මේ වාහනේ ස්ටාර්ට් කළා විනාඩි 3ක් විතර තියලා ඊට පස්සේ තමයි අපි මේ වාහනේ ස්ටාර්ට් කරන්න ගන්නේ. අපි මේ වාහනේ ස්ටාර්ට් කළෙමු. අපි වාහනේ පණ ගැන්නුවා විනාඩි 3කින් විතර 2ක් 3ක් අතර කාලයක් 3කට පස්සේ අපි අපේ වාහනේ පණ ගන්නවා. විනාඩි 3ක් ගියා. දැන් එහෙනම් අපි බලමු අපේ වාහනේ ස්ටාර්ට් කරලා කොහමද තත්ත්වය කියලා. ජම්ප කේබල්ස් එහෙම සම්බන්ධ කරලා තියෙනවා. අපිට ඩොනේෂන් එකට ආපු වාහනේ ස්ටාර්ට් කරලා තියෙනවා. දැන් අපි අපේ වාහනේ ස්ටාර්ට් කරගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති වාහනේ පණ ගැන්වුණා. ඒත් එක්ක මීටර් බෝඩ් එක දිහාත් පොඩ්ඩක් බලන්න කිසිම දෝෂ සංඥාවක් ෆෝල්ට් ඉන්ඩිකේටරයක් පත් වෙන්නේ නැහැ. ගොඩක් අය ජම්ප් ස්ටාර්ට් කරන්න ගියාම ජම්ප් ස්ටාර්ට් එකේදී විවිධ දෝෂ ඇති වෙන බවට ප්‍රශ්න තියෙනවා. නමුත් මෙතෙන්ද ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා දැන් අපි කරපු ප්‍රොසීඩියරත් එක්ක කිසිම දෝෂ තත්ත්වයක් මේකේ වාර්තා වෙන්නේ නැහැ. වාහනේ නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් ජම්ප් ස්ටාර්ට් එක අපි කරලා ඉවරයි. වාහනේ පණ ගැන්වුණා. දැන් අපිට තියෙන බැටරි ටර්මිනල්ස් ආපහු ගලවන විදිය. අපි බැටරි ටර්මිනල් ආපහු ගලවන විදිය ගැන පොඩ්ඩක් කොහොමද ගලවන්නේ කියන එක ඊළඟට බලමු. වාහනේ සාර්ථකව පණ ගැන්වුණා. එතන අපි ජම්ප ලීඩ්ස් ගලවන්න ඕන. දැන් අපි ජම්ප ලීඩ් සවි කරද්දී කරපු ඕඩර් එකට ප්‍රතිවිරුද්ධ විදියට ජම්ප ලීඩ් අපි ගලවයි වත් කිරීම සිදු කරමු. ඉස්සෙල්ලා අපි අපේ බැටරිය බැහැපු වාහනයට සම්බන්ධ කරන නෙගටිව් සප්ලයි එක ගලවනවා. ඊට පස්සේ අපි අපිට සහයට ආපු වාහනේ නෙගටිව් සප්ලයි එක ගලවනවා. අපි ඍණ සැපයුම ගලවලා ඉවරයි. ඊළඟට
අපි පොසිරු සප්ලයක කලවන අපිට සහයට ආපු වාහනේ ඊළඟට අපේ වාහනේ පොසිරු සප්ලයක ගලවන දැන් ජම්පලිස් අපි ගලවලා ඉවරයි වාහන දෙකම පණ ගැනලා තියෙන්නේ සහයට ආපු වාහනේ එහෙමම පණ ගැනලා තියෙනවා බැටරි බහැපු වාහනේ පණ ගන්නවගෙන තියෙනවා අපි මේ වාහනේ දැන් ස්විච් ඔෆ් කරලා අපේ කාර්යය අවසන් කරමු ඉතින් මේ විදිහට තමයි සාර්ථකව වාහනික ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්නේ නිවැරදි තාක්ෂණානුකූල ක්‍රමවේදේ. ඉතින් මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා වාහන පදවන අයට ඒ වගේම කාර්මික මහතුන්ටත් මේකේ යම් වැදගත්කමක් තියෙවි. ඒක නිසා මේ වගේ තවත් වැදගත් අලුත් කාරණාවක් අරගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.